පළවෙනි දේ තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විධිමත් පුහුණුවක් ලබා දිය යුතුයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩන්න කාටවත් දෙන්න බෑ. ඉන්න දැන් ජේෂ්ඨ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විශාල වශයෙන් ඉන්නේ නවක මන්ත්‍රීවරු. පළවෙනි දේ තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විධිමත් පුහුණුවක් ලබා දිය යුතුයි. මොකද ඒ විශේෂ ක්ෂේත්‍රවල පරණත අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය සමාජ පසුබිමක් තියෙන අය වෙන්නත් පුළුවන්. ඒ කවුරුණත් ජනතාව විසින් තෝරාපත් කළ ඉවට පස්සේ හැම කෙනාම ගරු කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ අයට පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ, පාර්ලිමේන්තු කාර්යපටිපාටි පිළිබඳ, ඒ වගේම පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයට අදාළ නීතිමය කාරණා පිළිබඳව අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුයි. දින 3ක පුහුණු පාඨමාලාවක් දැන් පැවැත්වෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු වශයෙන් ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රකිමින්, ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නට ඒ වෙස්මිනිස්ටර් සම්ප්‍රදායෙන් එන රටේ පුරවැසියන් රකින ඒ ක්‍රියාදාමයන් සුරක්ෂා කිරීම අපේ වගකීමක්. අපි පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව අධ්‍යක්ෂින් තියන හැටියට ඒ සහය ලබා දෙන්න සූදානම්. ප්‍රසාර සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ වෙන පාර්ලිමේන්තුවේ අපි දැක භෝජනාගාරයේ සිට සිරමෝන්ගේ නිවාසන භාගින් ඉඳලා ලම්ටෙන් සමාජ ප්‍රතිවාදක තිබෙනවා. මේ තත්ත්වයේ දකින්න මොකක්ද? නෑ, කතිකාවත හොඳයි. අවසාන ප්‍රතිඵලය කුමක්ද කියලා තාම පැහැදිලි මදිනේ. අපි තව ටික දවසක් ඉමු. කිව්ව දේවල් කරනවද? කිව්ව දේවල් කරන්නට ඔවුන්ට ශක්තිය තියෙනවද? එහෙම නැත්නම් කිව්ව දෙයට වඩා පරස්පර දෙයක්ද කරන්න කියලා බලන්න ඒ පිළිබඳ නිගමනය කරන්න තාම කල් මදි. අපි පොඩ්ඩක් ඉවසගෙන ඉමු. අවස්ථාවක් දෙමු කිව්ව දේ කරන්න. ඒ වගේම අපි දැක්ක මේ තේරිපත්තු නවක මන්ත්‍රීවරයෙක් හැසිරීම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විස්කති ගන්නවනේ. කොහොමද ඒ මන්ත්‍රීවරයාගේ හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. ඒ මන්ත්‍රීවරයාගේ ඉතිහාසය, ඒ මන්ත්‍රීවරයාගේ දේශපාලන පරිචය පිළිබඳව දැන් අපි කරුණු දන්නවා. කලින් දරන් හිටියේ නැහැ. ඇතරම ඔහු ඒ හැසිරෙන වෙලාවේ අපි කවුරුත් ඔහු අඳුරුවේ නැහැ. දැන් අපිට තේරෙනවා ඔහුගේ ඉතිහාසය හැසිරීම කුමක්ද කියලා. ඔහු පාර්ලිමේන්තු මැතිවරණය ආසනයක් ජයග්‍රහණය කිරීම සඳහා පැමිණලා තියෙන්නේ එවැනි ක්‍රියාවන් වල යෙදිලා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන යම් යම් අවුල් සහගත ක්‍රියාවන් වල යොදලා සමාජයේ අවධානය ලබාගෙන ඒ හරහා තමයි ඔහුගේ මතවාද සමාජගත කිරීම කරලා තියෙන්නේ. ඒ නිසා ඔහු උපාය මාර්ගිකව සාමාන්‍ය මිනිස්සු නොකරන, සාමාන්‍යයෙන් පිළි නොගන්නා ආකාරයකට දේශපාලනය කරන තැනැත්තෙක් බව තමයි අපිට පෙනියන්නේ. ඒ නිසා ඔහු මේගේ මානසික මට්ටම පිළිබඳ අපි දකින්න ඕනේ. ඔහු දේශපාලනයේ උදෙසා ඒ ඔහුගේ තිබෙන යම් අනිත්‍යයට බැරි වැඩක් ඔහු කරනවා. එහෙම කළා තමයි පාර්ලිමේන්තුවේ 22,000ක් ඡන්ද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒක බරපතල දෙයක්. ඒ නිසා ඔහු ගැන දැඩි අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩන්න කාටවත් දෙන්න බෑ. අලුත් ආණ්ඩු එනවා, අලුත් ආණ්ඩු යනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ පුරවැසියන්ගේ අයිතියක්. ඒ නිසා සම්ප්‍රදාය රකින්න ඕනේ. සම්ප්‍රදාය තුළ තමයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ. සම්ප්‍රදාය තුළ තමයි ලෝකේ ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් වීම, අලුතෙන් මන්ත්‍රීවරු එන එක, ඒ වගේම වෙනත් පක්ෂයක් විශාල ජයග්‍රහණයක් ලබන එක වැදගත් දෙයක්. ඒ වගේම සුළු පක්ෂය ඉන්නත් ඕනේ. ඒ නිසා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගොඩනැගිලා තියෙන සම්ප්‍රදායන් කඩන්න දෙන්න බෑ කාටවත්. පාර්ලිමේන්තුවට තෝරාපත් කරවන්නේ කවුද කියන එක ගැන පුරවැසියන්ට අයිතිය තියෙනවා. හැබැයි වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය ගරු කරනවා. අපි අවුරුදු ගාණක් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා තියෙනවා. අපේ රටේ හමුදා කුමන්ත්‍රණ තිබිලා නැහැ. අපේ රටේ විප්ලවීය කණ්ඩායම් වලට බලය ලබා ගන්න අපි අවස්ථාව දීලා නැහැ. අපේ රටේ සන්නද්ධ කණ්ඩායම් වලට පාලන බල ලබා ගන්න අපි අවස්ථාව දීලා නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් දස දහස් ගණනක් හමුදාවන් සහ සාමාන්‍ය පුරවැසියෝ ජීවිතය දීලා තියෙනවා. ඒ සමග ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් අපිට තියෙනවා. ඒ නිසා තමයි මෙච්චර බරපතල අර්බුද ඇති වෙලා රටේ නායකයා පැනල යන අවස්ථාවේ පවා දින කීපයක් ඇතුළත රට සාමාන්‍ය තත්ත්වයට පත් කරගෙන විකල්ප නායකයෙක් ඇවිල්ලා රටේ ක්‍රියාදාමය සාමාන්‍ය කරලා ඉන්පස්සේ මැතිවරණ පවත්වලා ඒ මැතිවරණ වලින් අලුත් කණ්ඩායමකට බලය බාර දීලා ඉවසගෙන ඉන්න තරම් සදාචාරාත්මක තත්ත්වයක් මේ රටේ ඇති වෙලා තියෙන නිසා සම්ප්‍රදාය අවශ්‍යයි. සම්ප්‍රදාය රකින්න ඕනේ. වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය වැදගත් සම්ප්‍රදායක්. මොන ආණ්ඩුවාවත් කවුරු දිනුවත් කවුරු පෙරදුනත් පුරවැසි අයිතිය රකින්න ක්‍රමයක්. ඒ නිසා පුරවැසියන්ගේ අයිතිය රකින්න වෙනුවෙන් මේ සම්ප්‍රදාය රකින්න ඕනේ. ඒ සම්ප්‍රදාය කඩන්නට කොරහලි උත්සාහ කරනවා නම් අපේකට විරුද්ධයි. ඒ වගේම අපි දැන් ඉඳලා ඇහෙන කතාවල සජිත් ප්‍රේමදාස මහත්මයාගේ විපක්ෂ නායකකමත් අභියෝගයට ලක් වෙන ඇතැම් වෙලාවට ඔබතුමා හිතනවද එතුමාගේ නායකත්වයේ ඉදිරියේ විපක්ෂ නායකයෙකුගේ විදිහට නෑ, කිසිසේත්ම එහෙම අභියෝගයට ලක්වීමක් සිදු වෙලා නැහැ. සිදු වෙන හේතුවකුත් නැහැ.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම අසන ගාණක් තිබෙන පක්ෂයේ සමග ජන බලවේගය. සමග ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායක විය යුතු බව අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික මතයයි. ඒ අනුව කිසිසේත්ම විපක්ෂ නායක ධුරය පිළිබඳ අභියෝගයක් නැහැ. ඒ වගේම විපක්ෂයේ සිටින අනෙකුත් පක්ෂත්, කියන්නේ අපි සමග සංධානගත නොවෙච්ච පක්ෂත් ඒ පිළිබඳව කිසිදු විරෝධයක් පළ කරලා නැහැ.